හැම දෙනාටම සුබ දවසක් වේවා. අද මං කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අයට තියෙන, එවගේම මගෙනුත් විමසලා තිබුණ ප්‍රශ්නය පිළිබඳව. සමහර අයගේ මතයක් තියෙනවා, ගෙදරදී තමන්ගේ නමින් මියගිය ඥාතීන්ට පින් දීම ගාතාවන් කියලා සුදුසු නැහැ කියලා. ඉතින් ඒ ප්‍රශ්නයට තමන් බලාපොරොත්තු වෙන, ඒ වගේම එහි යථාර්ථය පිළිබඳව පැහැදිලි කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මියගිය කෙනෙක් ඥාතියෙක් කියන්නේ අපිට සේවයක් කරපු, එහෙම නැත්නම් අපිත් එක්ක ලෙන්ගතුකමින් හිටිය කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් මියගියාට පස්සේ අපි දන්නේ නැහැ ඒ අය කොහේද ඉන්නේ, මොන ලෝකවලද ඉන්නේ, සුගතියේද දුගතියේද කියලා අපිට කියන්න බෑ. ඒ වගේම ඒ අය මොනා කරනවාද, පින් කරන්න පුළුවන්ද, බැරි තැනකද කියලා කියන්නත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ නමේ මියගේ ඥාතීන්ට පින් දීම අපේ යුතුයකමක් වගකීමක් වෙනවා. මොකද අපේ නමේ මිය ගිය අයට අපි හැරෙන්න වෙන කවුරුත් පින් අනුමෝදන් කරන්නේ නැහැ. ඉතින් ඒක කොහේ කරත් ඒ පින්කම, ඒ වගේ මේ පුණ්‍යානුමෝදනාව ඒ විදියටම කරගන්න අපිට පුළුවන්කම හැකියාවත් ලැබෙනවා. ඉතින් නිවසේදී එහෙම දෙයක් කරා කියලා අපිට කිසිම අහිතක් වෙන්නේ නැහැ. මිය ගිය කෙනෙක්ට අපිට නිවසේදී පින් දෙන්න පුළුවන් නම් එයා අපේ ගෙදර දොරට අරගෙන ඉන්නවනම්, එයා පින් අපෙන් බලාපොරොත්තු වෙනවනම් එයාට ඒ පින ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ලබාගෙන ඒකෙනත් නිකන් ඉන්නේ නැහැ. අපිට කරදර කරනවා වෙනුවට එයාත් අපිට චිරන් ජීවන්තුනෝ ඥාති කියලා අපිට ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට අතුරු අන්තරාවක් වෙනත් පුද්ගලයෙකුගේ කරදරයක් හිරිහෙරයක් වෙන්න ගියාම අපිව ඒවා වලින් ආරක්ෂා කරන්නත් ඔවුන්ට හැකියාව ශක්තිය තියෙනවා. ඉතින් බොහෝ ගෙවල් වලට කියනවා අමනුෂ්‍ය දෝෂ, එක එක දෝෂ අන්ධකාර තියෙනවා කියලා. ඉතින් ඒකටත් විශේෂ හේතුවක්, ප්‍රධාන හේතුවක් තමයි මේ මියගිය අයට පින් දෙන්නේ නැති එක. ඒ අය පින් දෙන්නේ නැති වුණාම අපි සමග කෝප වෙනවා. මොකද ඒ අයට පින් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ අය කල්පනා කරන මම ඉන්න කාලේ මේ විදියට මගේ දුවදරුවන්ට, අම්මා තාත්තට, ඥාතිවරුන්ට, හිතවතුන්ට සැලකුවා, යුතුයකම් වගකීම් කරා, හැබැයි මම මැරුණාට පස්සේ කවුරුත් මට පිනක් දහමක්වත් සිද්ධ කරන්නේ නැහැ කියන කේන්තියක්, කෝපයක් ඔවුන්ට ඇති වෙනවා. ඉතින් එහෙම ගියක් දොරක් තියෙනවා නම්, ඒ වගේ දෝෂයක් තියෙනවා නම් බය නැතුව අද ඉඳන් හැමදාම තමන්ගේ නිවසේදිත් ගාතාව කියලම මියගිය ඥාතීන්ට පින් ලබා දෙන්න. ඒ ලබා දුන්නට පස්සේ තමන්ටම ප්‍රායෝගිකව අත්දකින්නත් විඳින්න පුළුවන් ආයි ඒ ගෙදරට අමනුෂ්‍ය දෝෂයක්වත් භූත දෝෂයක්වත්, එහෙම නැත්නම් වෙනත් ඇසට නොපෙනෙන බලවේගයක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේ කාරණාවන් තුලින් තමන්ටත් මොනා හරි වැරදි වැටහීමක්, අනවබෝධයක් තිබ්බනම් ඒක දුරු වෙන්න ඇති. අද ඉඳන් හරි ඔය වැඩේ පටන් ගන්න. ඒ ගෙදරට කිසිම දවසක මියගිය ඥාතියෙක්ගේ හෝ භූත දෝෂයක් හෝ වෙනත් අමනුෂ්‍ය කොට්ටාසයන්ගෙන් දෝෂයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නොකරන ගෙදරට විතරයි ඒ දේ වෙන්නේ. ඒ නිසා කවුරුත් කිව්වා කියලා කාගේවත් මතයට බය වෙන්න එපා. මම කියන දේ කරලා බලන්න, තමන්ටම ඒකේ ඇත්ත නැත්ත තමන්ගේ නුවණින්ම, තමන්ගේ අත්දැකීමෙන්ම අවබෝධ කරගන්න, ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න පුළුවන්කම, හැකියාව, ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා තමනුත් බය නැතුව අද ඉඳන් හරි ඒ කාරණාව පුළුවන් අවස්ථාවේදී ගෙදරදී සිද්ධ කරන්න, ගෙදරට කවදාවත් කරදරයක්, හිංසාවක්, පීඩාවක්, අතුරු අන්තරාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ ගෙදරටත් ආරක්ෂාවක්, තමන්ටත් ආරක්ෂාවක්, ආශිර්වාදයක් ලැබෙන්න පුළුවන්කම, හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔය අයට මොනා හරි අනවබෝධයක් තිබ්බනම් ඒ කාරණාවත්
තේරුම් යන්ඩ ඇති කියලා. ඉතිං නැවතත් ඒ වගේ පැහැදිලි කිරීමකින් හමුවෙනතුරු හැම දෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා.